समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता धम्मस्सवन कालो अयं भदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा संबुद्धस्स सीले पतिट्टाय नरो सपन्या चित्तं पञ्यञ्च भावयं आतापि निपको भिक्खु सोऽयमं विजटये जटन्ति सद्धर्म श्रवणाभिलाषी गुणबर वासनावंत पिंगवत्नी බොහොම ලස්සන බණපදයක් තියෙනවා මේ සබ්බ දානං ධම්ම දානං ජිනාති කියලා. සියලුම දානයන් පරදවල ධර්ම දානිය දිනනවා කියලා. මේනි අපි මේ ගෙවාගෙන ඉන්නේ සසර ජීවිතයක් නේ. මේ සාංසාරික ජීවිතය ගෙවාගෙන ඉන්න අපිට අනිවාර්යෙන් සංසාරයට පිළිසරණක් තියෙන්න ඕනේ. ඒ පිළිසරණ තමයි කර්මය කියන එක. මොකද සසර ජීවිතයේ ඔබේ උස දිග පළල සුදු ඉගෙන ගන්න පුළුවන් කැපැසිටි එක ඔබේ ආරිතාවය හැම දෙයක්ම තීරණය කරන්නේ ලෝකපාලක දෙවිවරු නෙමෙයි. ඒක මහා බොරුවක්. ඒ හැම දෙයක්ම තීරණය වෙන්නේ ඔබේ කර්මය මත. ඔබ කරපු කුසල අකුසල කර්ම නිසා ඒක තමයි බුද්ධ දේශනාව. ඔබ කරපු යහපත් අයහපත් දේවල් නිසා ඒ දේවල් වලට අනුරූපීව විපාක විඳින්න වෙලා තියෙනවා මිසක්. එතකොට දැන් හිතන්න එපා අවුවට කළු වෙනවා කියන එක කර්මය නිසා වෙච්ච එකක් කියලා. ඒ එහෙම සමහර දේවල් තියෙනවා ඍතුවෙන් ආදීනොත් වෙනස් වෙන තැන්. හැබැයි කර්මය කියන එක බොහෝ දේවල් වලට මුල් වෙනවා කියන එක පැහැදිලි. ඒ නිසානි කිව්වේ නිතර කල්පනා කරන්න කිව්වා නේද? කම්මස්ස කෝමි, කම්මදායාදෝ, කම්මයෝනි, කම්මබන්දු, කම්මපටිසරණෝ. මම කර්මය ඥාතිය කරගෙන ඉන්නවා නිතර කල්පනා කරන්න. තේරුණාද? මම කර්මය ස්වකීය කොටගෙන ඉන්නවා. මම කර්මය දායාදේ කරගෙන ඉන්නවා. යම් කම්මං කරිස්සාමි මම මොන හරි කර්මයක් කරත් කල්යාණං වා පාපකං වා හොඳ වේවා නරක වේවා තස්ස දායාදෝ භවිස්සාමි. ඒ කර්මය මම දායාද කරගෙන යනවා. අබින්නම් පච්ච වික්කිතබ්බ. අබින්නම් කියන්නේ නිතර නිතර කල්පනා කරන්න. කවුද? පබ්බජිතේනවා ඝාට්ටේනවා. පැවිද්දෙක් වේවා ගිහියෙක් වේවා ඉත්‍යාවා පුරිසේ ස්ත්‍රියක් වේවා පුරුෂයෙක් වේවා ස්ත්‍රිය විසින් පුරුෂයා විසින් ගිහියා විසින් පැවිද්ද විසින් කර්මයේ සොකිය දායාදේ කරගෙන යනවා කියන එක පින්වත්නි නිතර කල්පනා කළ යුතුයි කියන එක සිහිපත් කරලා තියෙනවා. වාගේ පින්නතුනි මේ පින්නතුල්ල හොඳට තේරුම් ගන්න. එතකොට අපි මේ යන සසරේ මේ ඔබට හිට අනිද්දට මැරෙන්න වෙනවනේ. දැන් කීප දිනෙකට අපිට මරණයට යන්න වෙනවනේ. ඒ මරණයට යන්න වුණාට පස්සේ ඒ මරණයේදී මරණින් මත්තේ ඔබට ගෙවන් වෙන සාංසාරික ජීවිතයක් තියෙනවා. ඔකනේ ඇත්ත. අපිට මේ මනුෂ්‍ය අම්බලම తాවකාලිකයි. මේක නිකන් හෝටල් රූම් එකකට ගියා වගේ හරිම ටෙම්පරරි. කියන්නේ බොහොම తాවකාලික නවාතැනකට මේ ඇවිල්ලා තියෙන්නේ. මේකෙන් හිට අනිද්දරම අපිට ඊතර වෙලා යන්න වෙනවා. අපි ගියාට පස්සේ කියන්නේ මරණයට පත් වුණාට පස්සේ මේ අය ලක්ෂක පෙට්ටියක දැම්මත් එකයි දෙහික පෙට්ටියක දැම්මත් එකයි හර්ස් එකේ ගෙනිච්චත් එකයි කරේ ගෙනිච්චත් එකයි. දැන් මට සමහරක් කාලවලට කියලා තියෙනවා අපි තාත්තගේ මිනිහ අරන් ගියේ කරේමයි කියලා. කරේ නෙමෙයි පින්හත්නි උඩ දාලා අහසින් අරන් ගියා. මැරිච්ච මිනිහා යන්නේ සංසාරයට. තාත්තගේ මිනිහ කරේ අරන් ගියා කියන එක තාත්තව සංසාර ජීවිතේ නිවන් දක්වන්නවත් සංසාර ජීවිතේ සූපත් වෙන්නවත් බලපාන හේතුවක් නෙමෙයි. තාත්ත හර්ස් එකේ ගෙනිච්චත්
හර්ස් එක පයින් යනකොට කරේ මොකටද ගිනියන්නේ අර කුණු කන්ද හර්ස් එක නිකන් යනවා නම් හර්ස් එකට දාලා යවන්න තියෙන්නේ ඉන්න මිනිස්සු මැරෙනවා නැත්නම් අරව උස්සන්න ගිහිල්ලා අපිට මේ මලගවල් එක්ක තියෙන්නේ මහා බොරුවක්. ඉතින් අර සමහරු මම දැකලා තියෙනවා මලගවල් වල ගිහිල්ලා පළවෙනි වෙලාව මොකද කරන්නේ මලගවල් වල ගියාම සෙන්ට් එකක් එහෙම දාන්නේ නැද්ද? මිනි පෙට්ටිය පැත්තක තියලා තියෙන පර්ෆියුම් එක. ඒකට කියන්නේ මිනි සෙන්ට් එක කියලා. හොඳන්නේ මොකද ඔයගොල්ලෝ කියන්නේ කියලා. මේ ඒකෙන් ටිකක් දැම්මේ නැත්නම් මිනිය තරහ වෙයි වගේ එකක් අපිට තියෙනවා. ඒ නිසා අපි යන හැමෝම ලොකු කුඩා ભેදයකින් තොරව මොකක් කරනවද? අරකින් චුට්ටක් කියලා ඊළඟට මොකද කරන්නේ? වඳිනවා. ඇයි මේ වඳේ වඳින්නේ? දැන් මම රුවන්වැලි මහා සෑයට වඳින්නේ හේතුවක් තියෙනවා. ඒක ඇතුළේ ධාතුන් වහන්සේලා වැඩි. මම බුදුන්ට වඳින්නේ හේතුවක් තියෙනවා. මිනියට වඳින්නේ ඇයි? මම මේ ලොකු දෙයක් මැරිච්ච කුඹණන් කියලාද? ඒක මේ ගෞරව කරනවා කියලා තමයි කරන්නේ නම් හැබැයි මං හිතන්නේ මිනියට වඳින් දැන් හාමුදුරුවෝ කෙනෙක් වගේ අපවත් වෙලා හිටියොත් උන්වහන්සේ වැඳලාවට කමකුත් නැහැ. සිරිගුණ නම් පුරපු ජීවිතයක්නේ නේද? උතුමන් වහන්සේලා වන්දනා කළ යුතුයිනේ. මේ පාරිත් සමහර වෙලාවට බිබී ඉඳලා මැරිලා මේ ඒ තියලා වඳිනවා. යදී මලගෙදර ගිහලා වඳින එකට ප්‍රයරිටි එකක් දෙන්න එපා. මලගෙදරදී ඔබ කළ යුත්තේ ජීවිතය පිළිබඳව තේරුම් ගැනීම. ඊට පස්සේ ඔන්න මලගෙදරින් එළියට එනවා. කොයිතර ගිහිල්ලා ඕමි ගහන තැනක් තියෙනවනේ එතනට යනවා. කැරම් ගහන තැනක් තියෙනවනේ එතනට යනවා. ගෑල්ලා මෙක්න යාළුව ටිකක් ඇවිල්ලා ඉන්නවනම් එතනට යනවා. ගිහිල්ලා ඉතින් ඉඳගෙන පැයක් දෙකක් දන්න තරම් බොරු කියලා කියලා මේ එනවා. ගෙදරට එනකොට අර අර මල ගෙදර තිබ්බ ෆ්‍රෙන්ඩ්ලි බාවි ඉවරයි. ගෙදර තියලා තියෙනවා දොර ඉස්සරහා මොකද්ද? කහ වතුර එකක්. ඇයි? නියන් කිලියන්න කියලානේ. පින්වත්නි ඔය එකක්වත් නෙමෙයි. ඔබට මතක් වුණාද ওই මලගෙදර ඉඳන් ගෙදර යන අවස්ථාවේදී ගෙදර ගියාට පස්සේ ඔබ මලගෙදරදී මිනියට වදිද්දී මේ මිනිස්සු ජීවිතේ ජීවත් වෙලා මැරුණේ යම්සේද මටත් ඒ වගේම දවසක මැරෙන්න වෙනවා. මේ මිනිස්සු සංසාර ජීවිතේට වැටිලා සසර කියන මේ මහා සාගරේ අතරමං වුණේ යම්සේද මටත් මේ සසරේ වගේම වැටිලා අතරමං වෙන්න වෙනවා. වෙනවද නැද්ද? එනිසා මම විසින් මේ මිනිස්යාගේ ජීවිතය දැකලා අන්නේම මේ මිනිස්යාගේ නිසාර ජීවිතය දැකලා අසාරේ සාර මතිනු නිසරු දේවල් සරුයි කියලා ගන්න නැතුව සාරේ චාසාර දස්සනු සරු දේවල් නිසරුයි කියලා ගන්නේ නැතුව සාරංච සාර තෝඤත්ව සරු දේවල් සරු විදියට අරගෙන අසාරංච අසාරතෝ නිසරු දේවල් නිසරු විදියට අරගෙන ඔබට පුළුවන් කමක් තියෙන්න ඕනේ මේ ලෝකෙන් ඈත වෙලා යන්න. සරු නිසරු දේ අනුගත තමයි වැදගත්. මොනවද මේ සරු නිසරු දේවල් කියන්නේ? මම මෙහෙම අහන්න. අපේ පින්තුල ජීවිත කාලෙම මොන මොන හරි කරානේ, හම්බ කරා, හොයුවාගේ මේ මොනව බලාපොරොත්තු වෙන්නේ? මොනවද ඔබේ ජීවිතේ හොයන්නේ? මං කියන්න මෙහෙම, ඔබේ ජීවිතේ හොයන්නේ සැප, ඔබේ ජීවිතේ හොයන්නේ සතුට, ඔබේ ජීවිතේ හොයන්නේ සැනසීම, ඔබේ ජීවිතේ හොයන්නේ තෘප්තිය. හරිද වැරදිද? හොඳයි. අපිට චූටි කාලේ ඉඳන්ම අපේ අම්මලා අපිට කියපු දෙයක් තමයි පුතේ හොඳට ඉගෙන ගනි. හොඳට ඉගෙන ගත්තාම ලොකු මිනිහෙක් වෙලා සතුටින් සැනසීමෙන් සැපෙන් ඉන්න පුළුවන්. ඉතින් අපි දන්න කාලේ ඉඳන් ඉගෙන ගත්තනේ. ඉගෙනගෙන ගත්තාම හරියයි කියලා අපි හිතුවා. හොඳට ඉගෙන ගත්තාම සතුටින් ඉන්න පුළුවන් කියලා නේ කිව්වේ. ඉගෙනගෙන ඉවරලා බලද්දි අප්පෝ ආයි ඩිග්‍රී එකක් කරන්න අවුරුදු 5ක් විතර කට්ටක් ගන්නවා. දැන් ඉගෙන ගන්න කාලෙත් දුකක්, ඉගෙන ගත්තට පස්සෙත් ඇති සැපක් ලැබුණේ නේ. ඉතින් ඩිග්‍රී එකට යනවා. කොයි හරි ෆැකල්ටි එකකට ගිහිල්ලා ප්‍රයිවට් හරි ගවර්න්මන්ට් හරි අපි ඒකෙවර වෙලා උපාධියත් එක්ක අර උපාධි කැප් එකත් උඩ දාලා බලනවා සතුටක් හම්බෙයිද කියලා. නෑ. ඊට පස්සේ බලනවා ආයිත් අපිට පේනවා
රැකියාවක් කරුත් නම් ඔක්කොම හරියයි ඊට පස්සේ පඩියක් එනවා මම දන්නවා මගේ ජීවිතේ කලමනාකරණය කරගන්න රස්සාවක් රස්සාවකුත් කළා පඩියකුත් ලැබුණා මොකක් ලැබුණ නැද්ද අර ඔබ හොයපු තෘප්තිය කියනක ඔබට ලැබුණ නැහැ වෙන කිසිසේත්ම ලැබෙන්නේ රස්සාවක් කරලා බැලුවා හරි ගියේ නැති නිසා පරස්තාවකුත් කරගත්තනේ විවාහයකුත් කරගෙන බැලුවා දරුවෙක් මල්ලෙක් හම්බුනාම හරියයි ගෙදර පාළුව නැති වෙයි කියලා දරුව මල්ලුත් ඇදුවා දැන් මේ දැන් සනීපයිද දැන් සතුටින්ද රානෝනේ ඔබට සතුටුයිද කියලා දැන් සතුටුයිද මොකද හිතන්නේ ජීවිතේ තාමත් විසඳා ගන්න බැරි නැත්නම් මේ බනහන්නේ මොකද ජීවිතේ තෘප්තිමත් නම් සතුටින් නම් මොකටද බන යන්න කිතර මොකක් හරි අවුලක් තියෙනවද නැද්ද තියෙනවා පිටත් හම්බ කරලා ඉගෙනගෙන රස්සා කරලා කසාද බඳලා දරුවා දෙන ලෝකේ සතුට වෙන්න බෑ ඒක වැරදි පාත් එකක් ඒක වැරදි පාරක් වැරදි මාවතක් අපිත් හිතුවාම හරියයි කියලා. හැබැයි අතර මගදීම වැඩේ තේරුණා මේක මේ හරියන පොටක් නෙමෙයි. වහවහම මේකෙන් ගැලවෙන්න ඕනේ. දැන් ඔබට අපි નિસરුදේ નિસરු විදියට දැක්කා. බය වුණේ නැහැ. ගෙවල් දොරවල් තිබ්බ ඒවා යාන වාහන ඔක්කොම ටික අතහැරලා එක අත්සනකින් පවරලා එන්න අපි බය වුණේ නැහැ. ඇයි? දැන් ඔබ බයයි. ඔබ මානුණත් දීපලත් ඔප්පුවත් අරගෙන තමයි එන්නේ. නිසරුදේ නිසරු විදියට දැකලා අලියමුළු කෙලපිඩක් වගේ හලන්න ශක්තිය ඔබට නැහැ. නැත්තම් ඊළඟට හොඳයි. ඔතනින් නවතින්නත් එපා. දැන් ඔබ ඉස්සරහා බලන්න තව ඉස්සරහා. දැන් ඔබ හිතන් ඉන්නව නම් කවදරි ඉන්නකෝ මගේ ලොකු දුව දැන් මේ ඉගෙන ගන්න ගමන් ඉන්නේ. එයා කොයි වෙලේ හරි මේ 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 මෙඩිකල් ෆැකල්ටි එකේ දැන් ඉන්නේ. එයා කොයි වෙලේ හරි ડોක්ටර් කෙනෙක් වුණාම මගේ ප්‍රශ්න ඔක්කොම ඉවරයි කියලා හරියයිද? කොහොමද ලොකු දුව ડોක්ටර් කෙනෙක් කරනකොට අම්මට අක්මාවි පිළිකාවක් ඇදුණා? ඩොක්ටර් හොඳ කරයි කියලාද කොහමද ලියුකේමියාව හැදුනේ මාසෙ මාසෙර දෙකෙන් දෙකට ලේ මාරු කරන්න අනාගතයේදී ඔය ෆිනෑන්ස් කිවර කරා කියලා ගෙදර ලෝන් එක කිවර කරා කියලා EPF ETF එක ගත්තා කියලා ඔබේ ජීවිතේ ඔබට ඔබ බලාපොරොත්තු වෙන සතුට ලැබෙන්නේ නැහැ ගිහි ජීවිතයක් ඇතුළේ කිසිසේත්ම ලැබෙන්නේ නැහැ ඇයි දන්නවද ඔය ගිහි ජීවිතයක් ඇතුළේ එකතු වෙන හැමදේම නිසරු දේවල් මිසක් සරු දේවල් නෙමෙයි. නිසරු දේවල් එකතු ටින් බෙලක් එකතු කළා සතුට වෙන්න පුළුවන් පිස්සොන්ට නะ. ඔළුව තිනුන්ට බෑ. ටින් බෙලක් එකතු කළා සතුට වෙන්නේ පිස්සන්. මොලේ තියන අයට බෑ. ඔබ මොලේ තියෙන මිනිස්සුනි ඔබට කුණු ගොඩවල් එකතු වුණා කියලා, සල්ලි එකතු වුණා කියලා, FD එකක් ෆික්ස් ඩිපොසිට් එකක් දාගත්තයි කියලා, ලෑන්ඩ් එක තුනක් අරගෙන දාගත්තයි කියලා, ගෙදර තට්ටු දෙකට හදාගත්තයි කියලා. කසාද දෙක තුනක් බැඳගත්තයි කියලා දරුවෝ දෙතුන් දෙනෙක් හදාගත්තයි කියලා ඔබේ ජීවිතේ ඔබට සතුට ලැබෙන්නේ ඔබට මුලේ තියෙන මිනිස්සු ඔබ. ඔබ ඒ වගේ සතුට වෙනවා නම් ඔබේ අර අසූචි ගොඩේ හුරතල් වෙන ඌරගේ වෙනසක් නැහැ. ඔබ ඔය වගේ ඔය කුණු වලින් සතුට වෙනවා නම් ඔබේ අර නගර සභාවේ ලොරියේ කුණු වලට පොර කරන කපුටගේ වෙනසක් නැහැ. ඔබ ඔවට සතුට වෙනවා නම් අර චිම් දෙලුම් ඇටයක් හම්බුනාම ඒක කටේ දාගන්නේ චිම්පන්ජියන්ගේ ඔබේ වෙනසක් නැහැ. එතකොට ආපු කරන්නේ කරපු දේවලුත් සරුයිද નિසරුයිද මෙච්චර කාලයක් ජීවිතේ යම් යම් දේවල් කළේ සතුටින් ඉන්න නම් දැන් මේ වෙනකොට මම ඔබෙන් ඔබ දැන් තෘප්තිමත්ද කියලා අහුවාම උත්තර දෙන්නේ මේම නම් සතුටින් ඉන්නම් කියලා හිතාගෙන කරපු දේවල් සරුයිද નિසරුයිද හදවතට තට්ටු කරන්න උත්තරයක් දෙයි අනාගතයේදීත් ඔබ ඔය හොයාගන්නේ සතුට ඔය ඔය කියන ටූල්ස් පාවිච්චි කරලා ලැබෙන්නේ නැත්තම් උපක්‍රම පාවිච්චි කරලා ලැබෙන්නේ නැත්තම් ඔය අනාගතයට දුවන්න හදන සීට්ටු දාන්න දුවන්න යන ගමන් නේද කඩ මහන්න දුවන ගමන් ඔක්කොම සරුවිද નિસરුවිද નિસર සමහර විට ඉන්න ඉන්නකෝ තව වාරික පහයි තියෙන ඕකේවර කරාම මන් දන්නව රජෙක් වගේ ඉන්න පුළුවන් කියලා මොන ඒකේවර කරාම ආයි ෆිනෑන්ස් එකක් දාගන්න ප්‍රශ්නයක් එනවා ඊට පස්සේ රීෆිනෑන්ස් කරනවා ඔහොමයි අපේ ජීවිතේ දුවන්නේ. ෆිනෑන්ස් කෙවරනකොට තාත්තට පිළිකාවක් හැදෙනවා.
තාත්තා හොඳ කරන් එනකොට අම්මට පිස්සු හැදෙනවා. අම්මවයි තාත්තවයි දෙන්නම් බලනකොට නංගි පැනලා යනවා. නංගිවත් අරගෙන උගල ගෙදරට පස් කන්දක් කඩාගෙන වැටිලා. ඒකස් කළ බලනකොට ගෙදර කරන් විල කපලා ගිහිල්ලා. ඒක බලනකොට වතුර බිල ඇවිල්ලා. ඒකට කෝල් එකක් ගන්න යනකොට ෆෝන් එකේ සල්ලි නේ. ඔන්න ජීවිතේ හැටිය. ඇත්තද බොරුද මේ? හැමදෑමත් ජීවිතේ ප්‍රශ්න. කන්න කියලා කුසියට යනකොට ලූණු නැ. ලූණු ගේනකොට පොල් නැ. ලූණුයි පොලුයි දෙකම ගේනකොට හාල් නැ. ලූණුයි පොලුයි හාලුයි දෙකම ගේනකොට පොඩි මල්ලි ඉස්පිරිතාලේ. මල්ලි වරන් එනකොට ලොකු අක්කගේ ගෙදරින් ප්‍රශ්නයක් කියලා එයාගේ ගෙදරින් පන්නලා. ලොකු අක්ක හොදන් එනකොට අම්මා වයසයි අම්මට ඇවිද ගන්න බෑ. අම්මට ක්ලචර්ස් එකක් නැ, රෝද පුටුවක් නැ. කොච්චර ඉන්නවද මේ? මේ රටේ කොච්චර ඉන්නවද ඇවිද ගන්න බැරුව ක්ලචස් එකක් නැති මිනිස්සු? ඔබ දන්නවද මේ? මට හම්බ වෙලා තියෙන මේ පදවි ශ්‍රීපුර පැත්තේ රෝද පුටුවක් හොයාගන්න විදිහක් නැහැ. එක දවසක් මම ඔය මේ මීටින් හොස්පිටල් එකකට ගියා. ඔය පදවි ශ්‍රීපුර මේ මේ මොකක් හරි අසනීපයක් කියලා ඉති කරන්න දෙයක් නැහැ, කියන්න වෙනවනේ මේ රටේ හැටි. මේ මට රෝද පුටුව තුන ඒක ඉඳගත්තනම් පිටකැස්මේදීලා මැරෙන්නේ. බයිප ගියා මේ මේ බටේ දෙල්ලන් ඇති කැනියුල එක ගහ. මිනිස්සුන්ට දන්නවද රෝද පුටුවක් ගන්න රුපියල් 30 40000ක් වෙන්නේ නැහැ. ක්ලචර්ස් එකක් නැතුව, හැරමිටියක් නැතුව නිකන් LBC-යක් අටු LBC-යක් කෝටු කෑලි ගහගෙන ඉන්න අම්මල තාත්තල දැකලා නැද්ද? ඔය දැන් ඔබේ ගම්වල එහෙම ඇති. මේ අහිංසක ගම්නේ. නේද? ඊළඟට මම අර ඊයේ පෙරේද වීඩියෝ එකක් දැක්කා. මේ මේ මිනිසුන්ගේ ජීවිත. ඒ අම්මෙන් අහනවා මේ රටේ ජනාධිපති කවුද? හරියටම නිච්චියක් නැහැ. කොහේද ඔය ඈත ගමක? එතකොට ඡන්දේ ඡන්දේ අපේ ගමේ മന്ത്രിට දෙනවා. ඇයි? එයා ඔය පාලමක් හදලා දුන්නනේ අපේ ගමට. බානක මේ අහිංසක කතාවකින් ගන්න. එතකොට අම්මේ ප්‍රවෘත්ති බලන්නේ නෑ නෑ රේඩියෝ නෑ කියනවා. එතකොට මේ රටේ වෙන ප්‍රශ්න ඕගලන්ට ගානක් නැද්ද? නෑ ඉතින් අපි අපි දැනගත්ත කියලා අපි වුණා කරන්නද? මේ එක එක අහිංසක ජීවිත එක එක විදිහට ගත වෙනවා මේ රටේ. මම මේ දැක්ක පහුගිය දවසේ ඉන්ටර්විව් එකක් කවුරු හරි මට එව්වා. ඔය ඔක්කොම දේවල් විසරු දේවල්. ඔය පස්සේ දුවන්න එපා. අසාරංච අසාරතු. නිසරු දේවල් නිසරු විදියට දකින්න මනස හදාගන්න. සාරංච සාරතෝ ඤත්වා. සරු දේවල් සරුද පැවිදි පැවිද්ද ඔය පින්වතුලගේ දුවක් හරි පුතෙක් හරි ටිකක් බන්න ටිකක් ඇවිල්ලා අරම ඇවිල්ලා අහනවා අම්මේ මේ අම්මේ මේ සසර හරි දුකයි නේද? ඉතින් ඔන්න අම්මල පටන් ගන්න. ඉතින් මේ මං මේ අම්මේ විවාහ වෙන්නේ නැතුව මේ මට මේ ඩිග්‍රි වැඩක් නැහැ මේ ඕ ලෙවල් ඒ ලෙවල් කරන්න ගන්න කාලය අපරාදී මං ගිහලා මහාන වෙන්නද? අනේ මේ මගේ මුකුත් අහගන්න නැතුව හිටපන් කියනවාද මින්න්නි මගේ පැවිදි ජීවිතේ දැන් අවුරුදු 6ක් මේ 6 ඇතුළත මගේ මහාන වෙන්න අහලා තියෙන පිරිස මට වචන කොණ්ඩේ වුවොත් කෙස් ගන්නට වඩා වැඩි. හරිද? ඒ අතරින් තෝරලා දවසට කෝල් 100ක් විතර එනේ වගේ දවසට කෝල් 100ක් විතර මහාන වෙන්න එනවා. නැත්තේ නෑ 50ක් 100ක් අනිවාර්යෙන් එනවා ප්‍රතිශතයක් විදියට. පිරිමියයි 50ක් කතා කරොත් ගෑනුවයි 150ක් කතා කරනවා. හැබැයි මහාන කරන්නේ ගිය අවුරුද්දට මම මහාන කරේ 10 දෙනයි. 13 දෙනෙක් මහාන කරලා තියෙනවා. එතකොට දවසකට 50ක් 100ක් යන කෝල් වලින් මම නිකන් ඔබට කියන්නේ පැවිදි වෙන්න ඕනි කියලා. හැමදැනිම කමෙන්ට්ස් ටික අරවා මේව ටික ඔක්කොම ටික එකතු කරාම අවුරුද්දට 13 දෙනයි මහාන කරගත්තේ. කොච්චර අඩු ප්‍රතිශතයක්ද බලන්න. තව බොහෝ අයට අම්මල කැමති නෑ. අම්මල එන්න දෙන්නේ. අම්මා කියන ඔබ මහනුනුත් මම මැරෙනවා කියලා. සමහරු ජීවිත අඳුරේ ඇයි මේ? අම්මල තාත්තල සරුදේ මොකද්ද කියලා දන්නේ නැහැ. ඒගොල්ලෝ මට දුවෙක් හිටියා නම් කෑලි කපලා ගඟට දැම්මත් කසාද බන්දල් නැ යවන්නේ. මට දැන් මේ තේරෙන් ටික තේරුණා නම් තාත්තෙක් විදියට. මට නංගි කෙනෙක් හිටියා නම් කෑලි කපලා රේල් පීල්ලක් උඩින් තිබ්බත් කසාද බන්දල් නැ යවන්නේ. මොකද මන් දැක්කා අනුරාධපුර ස්පිරිතාලෙදි හම්බෙන්න ඉන්න දරුව හම්බෙන්න ඇවිල්ලා ගර්භාෂයේ පිළිකා ඇවිල්ලා ගර්භාෂයේ පුපුරලා පිංගනේ පපුවේ හිලක් හදලා ලේ ගහනවට දරුව කෑලි කෑලි දියවල යන්න බේද්දීලා
අම්මට හුස්ම ගන්න බෑ. ඒක දැක දැක මගේ නංගිව මගේ දුව වෙතෙන්ට දාන්නද කියන්නේ. කොහමද හම්බ වෙන දරුවා මන්ද බුද්ධික් කෙනෙක් අංග විකල කෙනෙක් වුණත් අම්ම කෙනෙක් ඔබ දැකලා තියෙන මංගාවට ඇවිල්ලා තියෙන අහිංසක අම්මලා පව් කර්මයේ විපාක මොකද කරන්නේ? ඒවට නරක ඇවිල්ලා කියන මගේ ස්වාමීනි මන් දැන් අවුරුදු ගාණක් මේ ළමයි එක්ක ඔට්ටු වෙනවා. කර්මයේ විපාක ඔබේ දරුවට ඔබේ නංගිට කොහොමද අනාගතයේ කසාද බඳලා ගිහිල්ලා ඔය වගේ දරුවෙක් හම්බුනොත් කවුද ඉන්නේ පිළිසරණකට? මේ සසරේ හැටි නිසරු දේවල් පස්සේ යවන්න එපා ඔබේ ළමයින්ව. මං කියන්නේ මේ කසාද බඳින්න එපා කියලා නෙමෙයි. බඳින්න කියලාත් නෙමෙයි. ඔබ කැමති දෙයක් කරගන්න. හරි. පැවිද්ද බලන්න. කොයිස මේක නිකම් පින්වත් නෙමෙයි. ඔබට කියන්න මේ මේ කතාව මන් දන්නේ අනිත් අය කියන මේක පුදුම සනීපයිනේ. ඇත්තමයි පින්වත්නි කිසි මහන්සියක් නැහැ. ඇත්තම මේ බණ කියන එක මම අපි උමනාවෙන් ඇවිල්ලා කරන්නේ සා අපිට චුට්ටක් කාර්ය බහුල වෙන්න වෙලා අපිට මහන්සි. හැබැයි පින්වත්නි ඔබ හිතන්න එපා මේ ධම්ම විජය ස්වාමීන් වහන්සේලා හෙන ස්ටාර්ස්ලාය මේ තරුය ප්‍රසිද්ධ එහෙම එකක් නැහැ. අපි මේ රුපියල් 1500 සිවුරක් පොරවගෙන බණ කියන සාමාන්‍ය හාමුදුරුවරු. අපි පින්වතුන්ලට බණ කියන්නේ එළියට ආව මිසක් කැමරා ඉස්සරහා ටීවී ඉස්සරහා මේ 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 රේටින් එකක් හදාගෙන ලයික්ස් ටික බලා ගන්න ගණන් කරගන්න බණ කියන්න ආවේ නැහැ. තේරුණාද මම මේ කියන්නේ? ඒකට අපි හැරිම හැරිම යට යටම ඉන්න දුප්පත් ස්වාමීන් වහන්සේලා භෞතිකයේ පැත්තෙන් ආධ්‍යාත්මයේ පැත්ත වෙන කතාව. මේ පැවිද්ද හැරිම නිදහස්. මුකුත් නෑ වැඩ කරන්නේ. උදේට නැගිට්ටා. හයට හතරට විතර ඕන්නම් කම්මැලි නැති පැවිද්ද උදේම නැගිටිනවනේ. හතරට තුනට විතර නැගිටලා අරුණට කලින් නැගිටලා දත් කට මැදගෙන භාවනා කරලා එහෙම ක්‍රියාකාරී පැවිද්දෙක් පැත්තකට දාන්න. කම්මැලි පැවිද්ද කියනතන පැවිද්ද කම්මැලි කියනෝ නෙමෙයි, නිකන් රෙස්ට් එකේ ජීවිතේ ගෙවන පැවිදි ජීවිතයක් බලන්න. හයට හතර විතර නැගිට්ටා, දත කට මැදගත්තා, ඔය කොයි හරි පොකුණකට බැස්සා. අද ටැප් ලයින් යන නැත්නම් ළඟම තියෙන පොකුණකට ගියා. දත් කට මැදගත්තා, පොකුණින් කට හොදගත්තා, පාත්‍රයේ පොකුණින් හොදගත්තා, සිවුර පුරව ගත්තා. මේ සිවුර පුරව ගත්තා, ගමට ගියා පාත්‍රෙත් තරම්. ගෙවල් 2යි 3යි 4යි 5කට යනකොට පාත්‍රයට දාණිය ඇති අරගෙන ආව ආරණ්‍යට අර පොකුණ ගාම් පැත්තකින් ඉඳගත්තා. පොකුණින් මත හොදගත්තා, දාණිය වැළඳුවා, ඊටු ටික සතෙකුට දැම්මා. ආයිත් පාත්‍රේ හොදගත්ත, අවුවෙන් චුට්ටක් තිබ්බා, පාත්‍රේ වේලගත් අරගෙන ගියා කුටියට. බර මොකද කරන්නේ? දැන් ෆයිල් ඇනලයිස් කරන්න නෑ, ඩේටා එන්ට්‍රි කරන්න නෑ, මොනවත් මල කරදරනේ කිසිම දෙයක් නෑ. ඔන්න වෙලාව තියෙනවා සම්පූර්ණයෙන්ම නිදහස් බණක් භාවනාවක් කරන්න, පොතක් කියව ගන්න. ඕන්නම් දවල්ට බඩගිනි වගේ නම් උදේට ටිකක් වැඩිපුර පිණ්ඩපාත කියලා පාත්තරේම දවල්ට ටිකක් ඉතුරු කරගන්න. ඒකෙම දවල්ට චුට්ටක් සීතල බත් එකෙම චුට්ටක් වළඳලා දාන මහලකු දෙයක් නෙමෙයි. පොඩ්ඩක් ඕන්නම් ওই සම්බෝල හරි මොන හරි තිබ්බ චූට්ට පිලුණු වෙන්න වගේ හැරෙන්න පුළුවන්. ඒ වුණාට පිලුණු වෙලා නැහැ. කන්න පුළුවන්. එක වේලක් වළඳනවා නම් ඒකේ ප්‍රශ්නකුත් නැහැ. ඔන්න වැළඳුවා. වළඳලා. ඉතින් 12න් පස්සේ බත් ටිකක් වැඩිපුර කාලේ නම් සක්මන් කරලා චුට්ටක් නාලා පෙන් පහසු වෙලා ඇවිල්ලා ආයි භාවනා කරනවා. 6ට විතර ආයි පහනක් පත්තු කරලා හඳුන් කූරක් ගහලා බුදුන් වැඳලා ඉතින් ආයි නිකන් මොනවත් තින් පැවිද්දෙක්ට වැඩ. පිටින් බලන්නකො සරුයිද නිසරුයිද? සරු කොච්චරද? ඊට පස්සේ ඕකෙන් ඉන්න ධර්ම ඥානය, ඈ කර්ම කර්මඵල ගැන විශ්වාසය, කරන කුසල් කරන පින්කම්. කොච්චරක්ද නේ? දැන් බලන්නකෝ ඇත්තටම සසරට පිළිසරණ. දැන් ඔබ ඔය ගිහි ජීවිතේ කොයිසරම් මේ 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 මොන ඩිග්‍රී එක අරගෙන මොන ෆැකල්ටි එකකින් අර ටොප් ඔෆ් ද බැජ් කියන්නේ බැජ් එකේ ටොප් වුණත් වැඩක් නැහැනේ. සසර ගැන පිළිසරණක් නැති ඇටි. දැන් අපිට එහෙම නැහැ නේ. අපිට පින්නදි කාලබිල්ල නිකන් හිටියත් සසර පිළිසරණක් තියෙන. පව්කම් කරන්නේ නැත්තම්.
දැන් ඇත්තටම සරුදේ මොකද්ද? ඉතින් අපින් ගන්න වෙලාව අපෝ ආඳුරෝ කෙට්ටු වෙලා දුක් විඳිනවා නේද? පොට්ටෙකුත් නැහැ නේද? මෙට්ටෙකුත් නැහැ නේද? මොනවද පින්වත් නී අපි විඳින දුක්? ගහක් කැටට ගියාම අපේ සෙනසුන ගහයට. ගලක් කැටට ගියාම අපේ සෙනසුන ගලයට. වැවක් ගාවට ගියාම අපේ සෙනසුන වැව ළඟ. පොකුණක් ගාවට ගියාම අපේ සෙනසුන පොකුණ ළඟ. ඒක ප්‍රශ්නයක් නේ. වයින් මොකද්ද තෝරගන්න කියලා? සාරංච සාරතෝ ඤත්ත සරුදේ සරු විදියට දකින්න අසාරංච අසාරතෝ නිසරුදේ නිසරු විදියට දැකලා හරි තැන හිත පිහිටවා ගන්න ඔබට පුළුවන් නම් මේ තමයි බුදුදහමේ ෆවුන්ඩේෂන් එක. එහෙම නැතුව මගේ පින්වත්නි බුදුදහම කියන්නේ මේ කප්රුකක් නෙමෙයි. ඉල්ලීම් ඉෂ්ට කරලා දෙන්න ආපු කප්රුකක් නෙමෙයි. ජීවිතේ යථාර්ථයේ තේරුම් අරගෙන ඔබෝය ගෙවන නිස්සාර ජීවිතේ નિසරුයි කියලා දැනගෙන ඒ નિසරු ජීවිතය පස්සේ පන්නල වැඩක් නැහැ කියන එක දැනගෙන ඕකින් මිදිලා යන්න කන්ෆිඩන්ස් එක හදපු දහමක් බුදුදහම. මේ බණ ඇහුනට පස්සේ gedere ඉන්න පුතාට පුළුවන් අම්මව අතාරින්න, තාත්තව අතාරින්න, මලක් වගේ ඇදිච්ච කෙල්ලට පුළුවන් අම්මා තාත්තා අක්කණන්ගේ විවාහ අරව මේව ඔක්කොම අතාරින්න, මේකප් ටික අතාරින්න, අතෑරලා මේ සාසනයට එන්න කන්ෆිඩන්ස් හදපු දහම තමයි බුදුදහම කියන්නේ. ආවට පස්සේ අපරාධේ ආවි කියලා කවදාවත් හිතෙන්නේ නැහැ. දැන් අංගාවින්න පැවිදි වෙලා 23ක් විතර ඔක්කොම මං ඉතින් ඔය හිටපු ගමන් අහලා මොකෝ ආපු ගමන නිකන් වැරදිලා ආවා වගේ එහෙම දැනෙනවද? අනේ මොනවද සාහිත්‍ය හස මේ කියන්නේ? ලොකු සාහිත්‍ය මොනවද මේ කියන්නේ? ගෙදරේම යන්න හිතෙන්නේ මං අහනවා ඉතින් හිටපු ගමන් මොකද ඉතින් කොළඹ පැත්තේ මේ මල් වගේ හැදිච්ච ළමයි ඇවිල්ලා මාන වෙලා ඉන්නවා. හරිද? ගෙදර එහෙම යන්න හිතෙන්නේ. දැන් ඒගොල්ලන්ගේ ගෙවල් ඇසුරු කරලා බලනකොට ඒ ගෙවල් සෙනෙහස පිරිච්ච තැන්. ආදරේ පිරිච්ච ගෙවල් ඒවා. එක්තරා විදිහකට. සාමාන්‍ය සම්මුති අර්ථයෙන්. ගෙදර එහෙම යන්න හිතෙන්නේ. ගාල එළවුවත් යන්නේ නැහැ කියනවා. අන්න බලන්න. මම ඊයේ පෙරේද ඇහුවා. ආයෙත් මේ ගර්ල් පැත්ත ගිහිල්ලා එනවද? අපෝ එපා. ගෙදරට කෝල් එකක් ගන්නෙ නෑ. දැම්ම ඕන්නේ ලොකු සයිස තව සතියකින් විතර ගන්න. බලන්නකෝ මේ මිනිස් ළමයි වෙනස් වෙලා තියෙන වෙනස් වෙන්න. ඒ සරුදී ආවට පස්සේ පින්වන්නේ නිසරු කුණු ගොඩවල් පස්සේ දුවන්නේ. දැන් අපේ අම්මලා තාත්තලාව අපි අසුරු කරනවා. ඒගොල්ලන්ට අසනීපයක් වුණොත් අපි උදව්පකාර කරනවා නැතුව නෙමෙයි. අපිට පුළුවන් විදිහට අපි රැකබලා ගන්නවා. ඒගොල්ලන්ට මොන හරි ප්‍රශ්නයක් වුණොත් අපි ළඟට යනවා. හැබැයි මේ ඉති හිටියත් එකයි නැතත් එකයි අන්න ජීවිතේ තේරුම් ගත්තට පස්සේ ජීවිතේ වැටෙන තැන ඒ නිදහස් මනසට ජීවිතේ වට ගන්න ලැබිච්ච අවස්ථාවේ මම මේ කියන්නේ ඔබ දුවන්නේ කුණු පස්සෙන් දැන් ඔබ බලන්න ඔබ කොහෙද ඉන්නේ කියලා ඔබ මේ ඉන්න මහා සාගරයක අතරමං වෙලා කෙහෙල් බටයක් උඩට නැගගෙන ජීවිතේ දිනන්න හදන කොයි විලියෝකින් වැටිලා සසරට වැටෙයිද කියලා දන්නේ නැහැ. කොයි විලියෝකින් වැටලා මේ සංසාර සාගරේ ගිලිලෙයිද කියලා කියන්න බෑ. කොයි උපදීද කියලා කියන්න බෑ. කොහින් මතුවේ දැන් අර ඒ වැටුණාට පස්සේ දැන් මොහොතේ ස්වභාවය එනනේ. මේෙන් වැටෙනව කොහින් මතු වෙනවද කියලා කවුද දන්නේ? එතකොට ඒ වගේ භයානක තැනක ඔබ ඉන්නවා. ඒක අපිට පේනවා. අපි ඒක දකිනවා. ගැලවෙන්න උවමනාවක් නැහැ. හොඳයි. ගිහිල්ලා බලන්නකෝ. හරි. ඔය ගමන ගිහිල්ලා බලන්නකෝ. ඔබට තේරෙයි. හැබැයි එදාට පහුවෙෂ. ඔබට පෙරහැරත් ගිහිල්ලා පෙරහැර බලන්න ආපු මිනිස්සුත් ගෙදර ගිහිල්ලා ඉන්නේ. ඔබට තියෙන පාරට වෙලා ඉන්නේ. තේරෙන දවස එනවා. එදාට ආපහු හැරෙන්න බෑ. මේ ජීවිතේ වටිනාකම පින්වත් මට වෙලාවකට හිතලා තියෙනවා සතියට දවස් 15ක්වත් තිබ්බනම් කියලා. සතියට දවස් 7ක් මදි අපේ ජීවිතවලට. මේ ගෙවෙන තප්පරයක් පාසා ගෙවෙන්නේ මගේ මනුස්ස ජීවිතය කියලා පින්වත්නි අපිට මතක් වෙන්න ඕනේ. එක පැයක් පාසා ගෙවෙන්නේ මගේ මනුස්ස ජීවිතය කියලා මතක් වෙන්න ඕනේ. ඒ ගෙවෙන ජීවිතයේ අයිච්චරයක් අපිට ඇදලා ගන්න බෑ. ගෙවෙන කිසිම තප්පරයක් නින්දටවත් පින්වත්නි ඕනවට වඩා කාලය කැප කරන්න බෑ. පැය 6-7ක් නිදා ගන්නවා කියලා කියන්නේ නින්ද කියන්නේ සාසනීය වඳභාවයක්.
පැය දෙක තුනක් නිදාගත්තාම ප්‍රමාණවත් නම් ප්‍රමාණවත් පැය හතරක්වත් නිදාගත්තාම ප්‍රමාණවත් කන්නයි බොන්නයි නිදාගන්නයි නාට්‍ය බලන්නයි ප්‍රවෘත්ති බලන්නයි ඕවට කාලය ගියාම කෝ අපේ මනුස්ස ජීවිත ඊතර ටික කසාද බඳින්නයි දරුවා හදන්නයි ඒක ඉස්කෝලේ ගෙනියන්නයි පන්ති ගෙනියන්නයි ගියාම පැය 24 මොනව කරන්නද ඒකටද මෙහෙ ආවේ ඒකටද අපිට බුද්ධ ශාසනය ලැබුණේ ඒකටද අපි මේ බණ කියන්නේ ඔකෙන් ගැලවෙන්න ඔබ ගැලවෙන්න ඕනේ මම ගැලවෙන්න තන්ට ඔබ හිත හදා ගන්න ඕනේ මයි තනියම නෑ නෝනටත් කියලා දෙන්න මහත්යටත් කියලා දෙන්න දරුවන්ටත් කියලා දෙන්න පවුල් පිටින් මේක ගැලවිලා යන්න සමහර අම්මලා ඉන්නවා අම්මලා නිවන් දකින්න හදා දරුවව සසරට දාලා එහෙම එක ඊපෙරදා සිද්ධියක් වුණා මේ බැඳරිනේ මම බණහනකට අපේ මේ පුතාට පෙන්න බණහන්නේ මං වෙයි මේ එයා බණහපු ගමන් මහාන වෙන්න ඕනි කියනවා මම එතකොට නෑ ඉතින් මේ එහෙම ඕනේ නෑනේ ඉතින් ඔය මං ඒ නිසා ඒගොල්ලන්ට බණහන්න දෙන්නේ මං විතරක් බණහන අම්මා තනියෙන් ඉන්නවන් යන්නේ පුතාව සසර හිර කරලා මොන්න තරම් කුහක ආත්මార్థකාමීත්වයද කියලා බලන්න අපි මේ කල්පනා කරනවා අනේ දෙයියනේ අපේ අම්මලට අපේ තාත්තා අපේ තාත්තලා මැරුණ අපිට බැරි වුණා නිවන ගැන කියලා දෙන්න කියලා අපි දැනන් හිටියේ නේ අපි කල්පනා කරනවා කොහොමද අපේ අම්මලට අක්කලට මේක ගැන කියලා දෙන්න කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා කොහොමද මේ දරුවන්ව සසිරියර කරන්න කියලා මොන්න මේක අනිත් පැත්ත හැරිලා තියෙන්නේ මේ සසිරියර වෙන්න එපා එනිසා ඔබ කල්පනා කරන්න අද ඉඳන් මේ ඔබට මම පුංචි චූටි භාවනාවක් කියලා දෙන්නම් gedari nam කරන්න ගන්න නිතරම කරන්න මොකද්ද ඔබේ ඇහැට පේන්න තියෙන රූප කනට ඇහෙන්න තියෙන ශබ්ද නහයට දැනෙනව ගඳ දිවට දැනෙනව රස කයට දැනෙනව පහස රූප ශබ්ද ගඳ රස ස්පර්ශ මනසට දැනෙනව ධම්මාරම් පෙන්නේ මේ ඇහැට පේන්න තියෙන කිසිම රූපයක් මෙහෙම 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 බලන්න විනාඩි 5ක් විතර 10ක් විතර කල්පනා කරන්න මට පේන්න තියෙන කිසිම රූපයක් ලෝක ස්ථීරව පවතින්නේ හැම දෙෙම හිතට මේක අහගන්න හරි දිරනවා ෂය වෙනවා නැති වෙනවා නැති වෙනවා දිරනවා ෂය වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා ඔබ කල්පනා කරන්න මගේ තාත්තගේ රූපේ ඊට පස්සේ ගෙදර කට්ටියව ගන්න තාත්තා දිරනවා වයසට යනවා ෂය වෙනවා අන්තිම වෙනකොට කරකශ භාවයට පත් වෙනවා පිටින් අන්තිමට වෙනස් වෙනවා ඒ ස්වરૂප වෙනස් භාවයට පත් වෙනවා අවසානයේදී නැති වෙනවා මැරෙනවා දිරනම ෂය වෙනවා වෙනස් වෙනවා නැති වෙනවා හරි ලස්සනයි මේක මේ ගිරිමන්නන්ද සූත්‍රයේ තියෙන අනිච්ච සංඥාවේ බේසික් එකක් දෙන්නේ අනිච්ච සංඥාවේ තියෙනවා චක්කුම් අපේ රූපං අනිච්ච වේදන අනිච්ච සංඥා අනිච්ච සංකාර අනිච්ච කියලා රූප වේදනා සංඥා සංකාර වලට යන්න කලින් ඇහැට පේන දේවල් ටික අල්ලගෙන යන්කෝ අපි ඊළඟට ශබ්ද මට මේ ඇහෙන හැම ශබ්දයක්ම ඇහෙන ඇහෙන ශබ්ද ඇහෙන ඇහෙන මාත්‍රෙන් නැති වෙලා යනවා මේවා එකක්වත් අතීතේ දැන් අර රූප දිහා බැලුවනේ ඔක අතීත වර්තමාන අනාගත විදිහටත් බලන්න ඕනේ අතීතයේ මං යම් තාක් රූපයක් පරිහරණය කරා නම් පෙර ජීවිතවල මං මේ ජීවිතේට එකක්වත් ගෙනාවේ නෑ නේද මේ ජීවිතේ අපි මේකෙන්ම හිඳගත් ඒවත් එකයි ජීවත් වෙන්නේ මේ ජීවිතේ මම මේ පරිහරණය කරන මගේ නෝනා දරුවෝ මහත්තයා කාර්යක ගෙදර ඉඩම බල්ලා ඈ මේ කවුරුත් මගේ මරණින් වත්ති මම සසරට අරයි යන්නේ නැහැ හරිද දැන් තෘෂ්ණාවට මොකද වෙන්නේ ටිකෙන් ටික ටිකෙන් ටික ටිකෙන් ටික ගේ පිළිබඳව තියෙන තෘෂ්ණාව අඩු වෙනවා අන්න નિસරු දේවල් નિસරු විදියට පේනවා ටිකෙන් ටික බල්ලාගෙන තියෙන තෘෂ්ණාව අඩු වෙනවා නේද ටිකෙන් ටික මහත්යා ගැන ටිකෙන් ටික නෝනා ගැන ටිකෙන් ටික දරුවෝ ගැන තියෙන තෘෂ්ණාව අඩු වෙනවා નિસරු දේවල් નિસරු විදියට පේන්න පටන් ගන්න ඊට පස්සේ කල්පනා වෙනවා ඔන්න කාලයක් ඇද්දි ශබ්ද ගැන විනාඩි 5ක් විතර ශබ්ද ගැන මට මේ ඇහෙන කිසියම් ශබ්දයක් කවුරු හරි බැන්නා හොඳ කිව්වා නින්දා ප්‍රශංසා මේ කිසිම එකක් අතීතයේදී තිබ්බේව මෙතනට ගෙනාවෙත් නැහැ මෙතනේ අනාගතයට ගෙනියන්නෙත් නැහැ ඇයි මං එනම් මේ ඔට්ටු වෙන්නේ තේරුණාද පිටින් අපි රට යනවා නම් අපි මෙහෙන් ඉඩම් ගන්න නැහැ නේ අපි සල්ලි ටිකක් විතර රට යනවා නේ
අන්න ඒ වගේ අපි මේ සසර අතහැරලා දාලා යනවා නම් මේ උයි ඩංගන් යන්න එපා. අපි මේ ජීවිතය අතාරිනවා නම් ඉඩම් දෙක තුනක් පියාගෙන වැඩක් නැහැ. ආතරින් නැති බැරි මිනිහෙක්ට ගයක් හදාගෙන දෙන්න මේ මනුෂ්‍ය ජීවිතේ తాවකාලික උඹත් මේක ජීවත් වෙන. මේවා මේ හැමදේම සල්ලි වලට කරන්න පුළුවන් ඒවා නෙමෙයි කියලා. අන්න එහෙම මනසක් ඔබට තියෙන්න බෑ. ගන්ධ හොඳ හොඳ සුවඳවල් පස්සේ දිව්වට වැඩක් නැහැ කියන එක ඔබ ඔළුවේ තියෙන්න. අතීතයෙන් මෙතනට ගෙනාවත් නැහැ, මෙතනේ අනාගතයට ගෙනියන්නෙත් නැහැ. අනාගතේ එකතු වුණාට වැඩකුත් නැහැ. අතීත වර්තමාන අනාගත විදිය. රස කොච්චර රහජාති කෑවත් ඒක කන කන වෙලා විවරයි. අර මහමූදෙන් හිල් වෙච්ච කලයකට වතුර පුර වුණා වගේ. මෝද හිඳෙන්නෙත් නැහැ, කලේ පිරෙන්නෙත් නැහැ. අද කන කනවා දැන් නම් ඇති කියලා ඉතලා විසික් කරනවා. හෙට රෑට ආයි ඕනේ වෙනවා. ඉතින් ආයි දුවනවා කොයි හරි ෆ්‍රයිඩ් රයිස් එකක් කන්න, කොත්තුවක් කන්න, අරක් කන්න, මේක කන්න, අරව කන්න, මේව කන්න කියලා. රස කියන එක අතීතයේත් නිරුද්ධ වෙලා ගියා. වර්තමානෙත් නිරුද්ධ වෙනවා. නිරුද්ධ වෙමිනුත් පවතිනවා. නේද? මේ වෙලාවේ ප්‍රසන්ට් කන්ටිනියස්. මේ වෙලාවෙත් සිද්ධ වෙමින් පවතිනවා. අනාගතයේදීත් අනිවාර්යෙන් මේ රසයව කොච්චර ලැබුණත් ඒවත් නිරුද්ධ වෙලා යනවා. අන්න රස තෘෂ්ණාව නැති වෙනවා. ඊට පස්සේ දැන් කන කෑම එක පිළිබඳව කොච්චර රහක් ආවත් අපිට කල්පනාවක් එනවා. මේව අනාගතයට ගෙනියන්නෙත් නැහැ. මේව නිකම් මේ අසූචි ගොඩක් බාට පත්‍රලා නැත. අනාගතය ගැන ප්‍රාර්ථනාවක් නැහැ. හෙට අපිට හොඳ කේක් එකක් කන්න තිබ්බනම් එහෙම හිතෙන්නේ. ඇයි? වැඩක් නැහැ. වැඩක් නැහැ. එච්චර වැඩක් නැහැ කියලා හිතන අනර්ථවත් අර්ථයක් නෑ. ස්පර්ශත් එහෙමයි. ඊයේ වින්දට අදත් ඕන වෙනවා. අද වින්දට හෙටත් ඕන වෙනවා. ඒ නිසා ඒවාගේ පස්සෙන් පන්නලා වැඩක් නෑ. ඒවා ඒවත් ඒවා වෙනුවෙන් ජීවිතේ කැප කරලා වැඩක් නෑ. හරි. මේ කියන්නේ හොඳ හුලඟක් එන වෙලාවට ඒකට ෆේස් කරන්න නැතුව ගිහිල්ලා හැංගෙන්න කියලා නෙමෙයි. හොඳ හුලඟක් එන වෙලාවට හොඳට මේ ඒ හුලඟට මූණ දීලා හුස්මක් ගන්න. හැබැයි අපේක්ෂා දල්වාගෙන දුවන්න එපා. වැඩක් නෑ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන මේ දේවල් ධම්මාරම්මනත් එහෙමයි. මනසින් අරගෙන මේවා හුරුතල් කරාට වැඩක් නෑ. මොකද ওই මනසින් ගන්න සෑම අරමුණක් අතීතයේ අපිට නැති වෙච්ච දේවල් පිළිබඳව එක්ක වරෙවීමක් නැත්නම් වර්තමානයේ තියෙන දේවල් පිළිබඳව පරිසංකේ වීමක් බයවීමක් අනාගතයේදී අපිට නොලැබෙච්ච දේවල් ගැන බලාපොරොත්තුවක් අපේක්ෂාවක් විතරයි ඇති කරවයි. අතීතයේ ගැන හිතේ හිත දුක් වෙලා වැඩකුත් නේ අපේ ඉතින් මේවා ගියානි කියලා. වර්තමානයේ බය වෙලා පරිසං කරන්න දේකුත් නේ. අනාගතය පිළිබඳව කල්පනා කර කර තැවිතවි ඉන්න ඕනිත් නේ. අතහැරලා දාන්න. චුට්ට චුට්ට කරන්න පටන් ගත්තොත් චුට්ට චුට්ට විපාකත් ලැබෙන්න පටන් ගන්නවා. ටිකින් ටික ටිකින් ටික ජීවිත තෘෂ්ණාව නැති වෙනකොට નિસරු දේවල් નિસරු විදියට ඔබට පේන්න පටන් ගන්නවා. සරු දේවල් සරු විදියට දැනෙන්න පටන් ගන්නවා. අපි දන්නේම නැතුව, අපි දන්නේම නැතුව වෙන කන්වර්ට් එකක් තියෙන. ඒ තමයි. වෙනදට රූප පස්සේ දුවපු අපි, වෙනදට ශබ්ද පස්සේ දුවපු අපි, වෙනදට ගන්ධ පස්සේ දුවපු අපි, වෙනදට රස පස්සේ දුවපු අපි, වෙනදට ස්පර්ශ පස්සේ දුවපු අපි දැන් දුවන්නේ නැති අය බවට පත් වෙනවා. දුවන්න හිතෙන්නේ. ඇයි? ඇයි අපි මිරිඟුවක් පස්සේ දුවන්නේ නැත්තේ ඇයි? ඔක තමයි සරලම උපමාව. මිරිඟුවක් දැක්කාම හොඳට වතුර තිබයි මිරිඟුවක් පේනවා කියලා හිතන්න. දුවනවද නැද්ද? ඇයි දුවන්නේ නැත්තේ? සරලම උත්තරේ තමයි මිරිඟුවක් පස්සේ දිව්වට අපේ තිබහනි වෙන්නේ නැහැ කියන්නේ. තිබහ වැඩි වෙනවද නැද්ද? වැඩි වෙනවා. පින්ගන්නේ රූප කියන්නේත් මිරිඟුවක් වගේ. වේදනා කියපි මේ ශබ්ද කියන්නේත් මිරිඟුවක් වගේ. සංඥා කියන්නේත් මිරිඟු තමයි වෙන්නේ. ගන්ධ කියන්නේත් විරුදු, රස කියන්නේත් මේ මිරිඟු, ස්පර්ශ කියන්නේත් මිරිඟු. මේ වගේ පස්සෙන් දිව්වයි කියලා, රූප පස්සේ දිව්වා කියලා තණ්හාවේ ඉවර වීමක් නැහැ. එන්න එන්නම තණ්හාවේ වර්ධනය වීමක්මයි තියෙන්නේ. එන්න එන්න මේවට ආසා කිරීම වැඩි වෙන එකක්මයි කරන්නේ. ඒ නිසා පින්ගත්නි ගිහි ජීවිතේ කරදර වැඩි. ඕකින්නකොට නොයේකුත් විලාසිතා, නොයේකුත් රැලි, ඒ නොයේකුත් එක කාලෙක බයික් රැල්ලක් එනවා, එක කාලෙක ත්‍රිවිල් රැල්ලක් එනවා, එක පැත්තක වාරේ වැල්ලම් පිටියේ විදියට ත්‍රිවිල් හදන්න ගන්නවා, මාතලේ විදියට ත්‍රිවිල් හදන්න ගන්නවා, කුරුණෑගල විදියට හදන්න ගන්නවා, ටෙන්ට් එක ගහනකොට ඒකට එනවා රැල්ල, නේ ස්ටික ගහනකොට ඒකට එනවා රැල්ල, සින්දු වලට එනවා රැල්ල,
එක එක රැලි වලට හවු වෙලා හැමදේම අර කොණ්ඩි වවන ගායකයෙක් බිහි වෙන කාලට ඔක්කොම කොණ්ඩි වවනවා. ඒ ගායකයේ වැරදිලාවත් එහි බඹ ඉරක් ගැව්වොත් ඔක්කොම එහි බඹ ඉරි ගහනවා. ඔන්න. ද නැද්ද? ඔව්. ඒ රැලි වලට හවු වෙලා හැමදේම දුවන ජීවිතේ මගේ පින්වත්නි අවසානයේදී හිස් අතින් මැරෙන්න වෙයි. ඒකයි මට කියන්න ඕනේ. එනිසා සරුදේ නිසරුදේ තේරුම් අරගෙන ජීවිතෙන් එතර වෙලා යන්න ලොකු විදර්ශනා වගේ භාවනාවන් අහන වෙතිලි සිංහතුල්ල. ඒ ඒ ඒ ලොකු තැන අල්ලන්න කලින් ඒක ලොකු තැන මේ චූටි තැනට පාර ගන්න. මොකද ෆවුන්ඩේෂන් එක හොඳට කම්බි දාලා දාගත්තේ නැත්නම් ගේම කක් වෙන්න පුළුවන්ද? කඩාගෙන වැටෙන්න පුළුවන්. ඒ වගේම තමයි ෆවුන්ඩේෂන් එක හොඳට කම්බි දාලා සාමාන්‍යයෙන් ගල් වරි හතක් විතර බැඳලා ආයිල් දාන්න ඕනේ තව කොන්ක්‍රීට් එක. එහෙමනේනේ. ඕක දන්නේ නැති කෙනා හදිසියට ගඩොල් බ්ලොක් ගල් ටික බැඳගෙන 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 ගියොත් මොකක් වෙනවද? කඩায় වැටෙනවා. එනිසා මේවා ජීවිතය පිළිබඳව නැවත කල්පනා කරලා නවතින්න ඕනේ තැන්වල නැවතිලා දුවන්න ඕනේ තැන්වලට දුවලා අල්ලන්න ඕනේ තැන් ටික අල්ලගන්න. විශේෂයෙන් මම මේ කියපු ගාථා දෙක මතක තියාගන්න. සාරංච සාරතෝ ඤත්වා සරු දේවල් සරු විදියට දකින්න. අසාරංච අසාරතෝ නිසරු දේවල් නිසරු විදියට දකින්න. බය වෙන්න එපා ඒකට. එහෙම කරොත් සරු දේවල් ලං කරගන්න, නිසරුයි කියලා හිතන දේවල් අතහැරලා දාන්න. නිර්ණායකයේ තමයි අතීතයේ පහළ වෙච්ච පඬිතුයෝ විඤ්ඤූහි පුද්ගලයෝ වර්ණනා කරලා තියෙනවද කියලා බලන්න. ඒ අධිකාරිය මත ඒ දේවල් වලට යොමු වෙන්න. ඒ සාරං අධිගච්ඡanti. අන්න යාට පුළුවන් අර ඌරෙක් වගේ ජීවත් වෙන මනුස්ස ජීවිතය අයින් කරලා රිලෙවෙක් වගේ ජීවත් වෙන මනුස්ස ජීවිතයෙන් ඈතර අයින් වෙලා චිම්පන්ජියෙක් වගේ ජීවත් වෙන මනුස්ස ජීවිතෙන් අයින් වෙලා මිනිස්සෙක් වගේ ජීවත් වෙන මනුස්ස ජීවිතයකට ඇවිල්ලා දෙවි කෙනෙක් වගේ මිනිස්සුන්ට පිහිට වෙලා බුදු කෙනෙක් වගේ මේ ධර්මය අවබෝධ කරගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේලා නිවිසනසිවදාන උතුම් නිර්වාණයටපත් වෙන්න පින්නදී ඔබට මේ ජීවිතේම පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට උත්සාහ කරන්න කාලේ තරුණ කාලේ විශේෂයෙන්ම වැදගත්. හයිය තියෙන කාලේ නේද බණක් භාවනාවක් කරන්න දිතාංගයක් රකින්න සීලයක් ගුණයක් පුරන්න. මැදිවියේ කියලා අතාරින්නත් එපා, වැඩිහිටියේ කියලා අතාරින්නත් එපා. පුංචි කියලා අතාරින්නත් එපා. හැමතිස්සෙම ට්‍රයි කරලා ට්‍රයි කරලා ට්‍රයි කරලා අර කතාවක් තියෙනවා. උත්සාහ කරන දවසක ඔබට පියාඹන්නත් පුළුවන් වෙයි කියලා අහලා තියෙනවා. ඉංග්‍රීසියෙන් කියන්නේ try and try, one day you can fly කියනවානේ. උත්සාහ කරන්න. එක දවසක් ඔබට හරියටම නිසරු දේවල් නිසරු ටික ඔක්කොම එක පිටට අතාරින්න. සරු දේවල් ටික එක පිටකින් අල්ලගන්න. එහෙම අවස්ථාවක් ඔබට මේ ජීවිතයේම ලැබේවා කියලා ප්‍රාර්ථනා කර ධර්මදේශන වාසන් කරනවා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකම සම්මා සම්බුදු සරණයි.